أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ගරු කාදිනල් හිමිපාණනි කුරුක්කල්තුමනි ප්‍රසාද පූජා ප්‍රසාදිවරුන් ඇතුළු කන්‍යා සොහොසුරියනි මෞලවිවරුනි සියලුම තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අවිමුත්තනි දෙමව්පියනි දූදරුවනි ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහම්තුල්ලාහි වබරකාතුහු දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් මෛත්‍රියත් කරුණාවත් ඔබ සැමටම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අත වශයෙන්ම අද මෙම වැඩසටහනට සහභාගී වීම ගැන මම සතුටටපත් වෙනවා. ඒ වගේම දුකටපත් වෙනවා. සතුටටපත් වෙනවා කියන්නේ කොමක්ද? දුකටපත් වෙනවා කියන්නේ කොමක්ද? අවුරුදු 3ක් ගිහිල්ලත් තවම මේ බෝම්බ ප්‍රහාරයේ ඒ වැරදිකරුවන්ව නීතියේ රැහැනට අසු කර නොගැනීම ගැන හරිම දුකයි. මුළු ජනතාවම දුකෙන් තමයි ඉන්නේ. සතුටටපත් වෙනවා කියන්නේ අපගේ කාදිනල් හිමිපාණන් ඒ ප්‍රහාරය ඇති වුණ මොහොතේදී වියකුල් මේ රට කලබිලි තත්ත්වයකට පත් වෙලා තියෙද්දී රුපුංචි රෝමය එනම් මීගමුවට ඇවිල්ලා එතුමා වචනයක් ප්‍රකාශ කළා. ලොකු ගැටුමක් ඇති වෙන්න තිබුණ අවස්ථාව. හරියට සිංහල දෙමළ කෝලහලය වගේ ලොකු යටුමක් ඇති වෙන්න තිබිච්ච අවස්ථාව. එතුමා ඇවිල්ලා කිව්වේ මේ මුස්ලිම් ප්‍රජාව නිර්දෝෂයි. එයාලට කිසිම දෙයක් කරන්න එපා. මොකද මේිට පිටිපස යම් කිසි බලපෑමක් හස්තයක් අපිට නොපෙනෙන බලයක් තියෙනවායි කියලා එතුමා ප්‍රකාශ කළා. ඒ වචනේ හේතු කොටගෙන ඒකෙන් ලොකු සාමයක් ඇති වුණා. සමාදානයක් ඇති වුණා. අපි හැම කෙනෙක් තුළම තිබුණා මේ නායකයෝ එය ක්‍රියාත්මක කරයි කියලා ප්‍රබල විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි හැම කෙනෙක්ම ඡන්දය දීලා පත් කරේ. නමුත් කියන්න කනගාටුයි අවසානයේ කාදිනල් හිමිපාණන්තුමා නම් කිව්වා ජාත්‍යන්තරයට යනවායි කියලා. මේකේ අපිට අවශ්‍යයි. අපිට සාධාරණත්වයේ අවශ්‍යයි කියලා හඬ නැගුවා. මෙතුමා සංවේදී වුණ අවස්ථාවල් බව මා දැකලා තියෙනවා. ඇත්තෙන්ම තනියම එතුමා අන්තිමට ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මොනවද කරේ? අත වශයෙන්ම පාප් වහන්සේව ප්‍රධානින් වහිරියට හමු වුණා. රෝමයට ගිහිල්ලා එතුමාට ඒ සම්බන්ධව පැවසුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිචෙල් බැස්සලේ මහත්මිය මුණ ගැසිලා මේ සම්බන්ධව මේ අපේ තියෙනව දුක් ගැනවිල්ල ප්‍රකාශ කළා. මෙවැනි ධෛර්යමත්මක තීරණ එතුමා අරගත්තා. අද බලන්න අද කුමක්ද වෙලා තියෙන්නේ? අද හැමෝටම බඩට ගෝස්තරේ, ඇඟට වස්තරේ, හිසට සාස්තරේ, අද හැමෝම මහපාරේ. අද දැන් තමයි හැමෝටම හැඟෙන්නේ මේක. එතකොට මේ වගේ එකතු වෙලා හිටියේ නැහැ. දැන් තමයි තේරෙන්නේ මේ නායකයෝ මොනවද අපිට කරලා තියෙන්නේ, මොනවද මේ රටට වෙලා තියෙන්නේ. අපේ මේ අනාගත පරපුරට, අපේ දරුවන්ට අපි හෙට අනිද්දා මිය ඇදිලා යයි. නමුත් මේ දරු පරපුර වෙනුවෙන් ලාංකිකයන් හැටියට, ආදම්ගේ දරුවන් හැටියට අපි ඒකරාශී විය යුතුයි කියන එක තමයි අපේ අදිෂ්ඨානය. ඒ කාලෙදි කතෝලික ජනතාව පල්ලියට ගිහිල්ලා පරමණ්ඩල වැඩසින්න අපගේ පිතාවනි ඔබගේ නාමය ආරාධිත වේවා, ඔබගේ රාජ්‍ය එනුලත් වේවා, ඔබගේ අභිප්‍රාය පරමණ්ඩල සිද්ධ වෙන්නාක්මෙන් භූමිදී සිද්ධ වේවා, අපේ දින නිරන්තර භෝජනය අද අපිට ලබා දේවා කියලා ඇඬු කඳුලින් යාඥා කළේ නැද්ද? අපිත් එසේම තමයි 5 times පස් වේලක් අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් අර්රහ්මානි රහීම් මාලිකී යෞමිද්දීන් ඊයාක නබුදු වයියාක නස්තයින් කියලා ගාබ්‍රියෙල් දේවදූතයා අල්ලාහ් දෙවියන් වහන්සේගේ යන පරිදි අපිට මොහම්මද් නබිතුමා කියා දුන්නා ඔය ආඥා කියමින් අපි අඬු කඳුලින් ඉල්ලුවා අපිට යුක්තිය ඉටු කරලා දෙන්න, යුක්තිය අපිට සාධාරණ ඉටු කරලා දෙන්න කියලා. මිනිස්සුන්ට දීලා තියෙනවා පොල් ගෙඩියක් සයිස් ඔලු ගෙඩියක් තුල අල ගෙඩියක් වගේ මොලයක්. මේ දේ හරිය, මේ දේ වැරදිය, මේ දේ දෙවනි විදියට එකඟය, මේ දේ දෙවනි විදියට පාටහැණිය කියලා තේරුම් බේරුම් ගැනීම සඳහා. නමුත් බලන්න මෝසෙස්තුමාගේ කාලේ, ඔව් මෝසෙස්තුමාගේ කාලේ හිටියා ෆ්‍රවුන් කියලා, පාරාවෝ කියලා රජෙක් හිටියා. පාරාවෝ අහනවා ඇති ඒ රජාට මොකද වුනේ? ඒ රජාට මොකද වුනේ? අතීතයේ තියෙන දේ වර්තමානයේ සිදුවෙනවා නොවේද? එසේනම් අපි හැම මොහොතකම තේරුම් ගන්නට ඕන. අනික අපි දෙගොල්ලම ක්‍රිස්තියානි කියන්නේත්, කතෝලික කියන්නේත්, මුස්ලිම්වරු කියන්නේ සහෝදර ජනතාවක්, ආබ්‍රහම්තුමාගෙන් පැවතෙන ජනතාවක්.
ඒ මේ තේරුම් ගතයුතුයි. ආබ්‍රහම්තුමාට හිටිය මව්වරු දෙදෙනෙක් ඉස්මායිල් ඊසාක්, ඉස්මායිල්තුමාගේ පරම්පරාවෙන් මොහම්මද් තුමානන් පැමිණෙනවා, ඊසාක්තුමාගේ පරම්පරාවෙන් ජේසුතුමානන් පැමිණෙනවා. මේ දෙගොට්ටාසය කවදාකත් රණ්ඩු දබරවලට විරල කරන්න පුළුවන්කමක් නැහැ. අපි සාමකාමීව ඉන්න පිරිසක්, ලංකාවේ ඉන්න මිනිසුන් එහෙමයි. නමුත් අද සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අයට ගරු බුහුමන් දක්වන්නට, මල්මාලා පළඳවන්නට, ප්‍රතිමා ඉදි කරන්නට, පාවඩ දමා ගෙන යන්නට පුද්ගලයන් මැරෙන දුරු බලා සිටින සමාජයක් තුළ අපිට ජීවත්වීමට ලැබීම ගැන අපි ඇත්තෙම කනගාටු වෙන්න ඕන. අපේ දරුවෙනි සත්‍ය කතා කරන්න මගේ මෑණිවරුනි, පියවරුනි, මේ දකින දර්ශන දැකලා ඕගොල්ලෝ ධෛර්යමත් වෙන්න. දෙවිදන්ගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඒකාන්තයෙන් ලැබෙනවා සත්‍යමයි. මොකද ජීවිතයන් අනිත්‍යයන්, මරණන් නිත්‍යයන් කියලා ගෞතම බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසායි. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඒ අනුව කටයුතු කරන්නට අධිෂ්ඨානය කරගනිමු. ඒකයි අපේ පරමාර්ථය. ඇත්ත වශයෙන්ම ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. එහෙම වුණොත් කතාව දෝලාවෙන් ගමන පයින් වෙන නිසා මම ඉතා කෙටියෙන් කියන්නේ විශ්වාසය තහවුරු කරගන්න, තම තමන්ගේ ආගම් ධර්මානුව ජීවත් වෙන්න. එවිට මේ කිසි අවුලක් වෙන්නේ නැහැ. අපි ඒක රාසි වෙමු, අත්වල් බැඳගනිමු. දැන් බලන්න හැමෝම හිටගෙන ඉන්නේ, හැමෝම හිටගෙන මේ පූජා ප්‍රසාදය තුමල්ලා පූජාසනේ තමයි හිටන් හිටියේ. අද මහපාරෙත් හිටන් ඉන්න සිද්ධ වුණා. අපේ මවුලවිතුමල්ල පස් වේල නැමුදුම කරද්දි තමයි හිටන් හිටියේ. අද මහපාරෙ හිටන් ඉන්නට සිද්ධ වුණා. ගෑස් පොලිමේ හිටන් ඉන්නට සිද්ධ වුණා. අපේ මව්වරු කිරිපිටි පොලිමේ හිටන් ඉන්නට සිද්ධ වුණා. මේ වගේ ඩීසල් පොලිමේ හිටන් ඉන්නට සිද්ධ වුණා. මේ වගේ හිටන් හිටපු කාලේ අපි ඉඳගෙන හිටියේ. නමුත් අද මුළු සමාජයේම හිටවුවේ කවුද? හිටගෙන ඉන්න මහපාරේ රස්සියාදු කළේ කවුද? මේක තේරුම් අරන් අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පදමු. ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහම්තුල්ලාහි වබරකාතුහු.